තනාගතුමනි ප්‍රශ්නාංක ආ 1 2021 වසරේ 65773යි 2022 වසරේ 66247යි 2023 වසරේදී 69834යි ආ 2 2021 වසරේ මරණ 25යි 22 වසරේ මරණ 28යි 23 වසරේ මරණ 16යි ආ 1 ජල බීතිකාව ප්‍රධාන වශයෙන් මිනිසාට වැළඳෙන්නේ ආයාලන සුනකින්ගෙන් වන අතර ඒ නිසිලස එන්නත්කරණය කරන ලද ගුහාසිත සුනකින්ගේ ජල බීතිකාව වැළඳුන අවස්ථාව වාර්තා වී නොමැත නිසිලස එන්නත්කරණ නොමැති ගුහාසිත සුනකින් මාර්ගයෙන්ද ජල බීතිකාව බොවීමට හැකියාව ඇත එලෙස ගෘහාශ්‍රිතව ඇති කරන ලද සුනක පැටවුන් මගින් වැළඳුණු ජල බීතිකාව හේතුවෙන් එක් මරණයක් 2021 වර්ෂයේදී වාර්තා වූ අතර යට හේතු වූයේ වීදි සුනක පැටවුන් විසින් එන්නත් ලබාවන දින නිවසට රැගෙනීමයි දෙක මිනිසුන්ට ජල බීතිකාව වැළඳීම අවම කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම සුනකින් අතර ජල බීතිකාව පැතිරීම අවම කළ යුතුය ඇත ඒ සඳහා ජල බීතිකා රෝගයේ මර්ධනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය වන්නේ සුනක ගහනින් සිර 70%කටවත් අවම වශයෙන් ජල බීතිකාවට එරෙහි එන්නත් ලබා දීමයි ගැහැණු සතුන් ව්‍යංජාකරණයට ලක් කිරීමකින් සුනක් ගහනේ පාලනය කිරීම ජල බීතිකාව ඇතැයි සැක කරන සතුන්ගේ නියදි විද්‍යාගාර තුල පරීක්ෂාවට ලක් කිරීම මගින් රෝගී පැතිරෙන ප්‍රදේශ හඳුනා ගැනීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ කලින් කාලට පුහුණු කිරීම වැඩසටහන ප්‍රජාව දැනුවත් කිරීම වැඩසටහන් පැවැත්වීම ඇතුළු වැඩසටහන් වර්තමානයේ ක්‍රියාත්මක කෙරේ 3 ජල බීතිකා රෝගය පිළිබඳ 1894 ජනවාරි දෙවැනි දින ඇති ආඥා පනත මගින් ජල බීතිකා රෝගය පාලනය කිරීම පිළිබඳ නියෝග නිකුත් කර ඇති අතර 1938 අංක 26 දරන බල්ලන් ලියාපංච කිරීමේ ආඥා පනතේ සුරතල් සුනකින් ලියාපංච කිරීම හා වගකීමෙන් සුනකෙකු ඇත කිරීම පිළිබඳව කරුණු ඇතුළත් වාර්තා පළවේ එම පනතේ බලධාරියා වනුයේ පළාත් පාලන ආයතනයයි අංක 4 පැන නොනගි ඈ පැන නොනගි කතානායකතුමනි මම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමාට පෞද්ගලික කාරණාවකුත් තිබියදී මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නද පාර්ලිමේන්තුවේ පැමිණීම සම්බන්ධයෙන් විශේෂයෙන් මගේ අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ ජල බීතිකා රෝගය සහ සුනකේ අයාලයන් සුනකේ නිසා විශාල මරණ ගණනක් සිද්ධ වෙලා තිබෙනවා ඊට අමතරව මේ අයාලයන් සුනකේ නිසා ඇතිවන රියනතුරු සහ මරණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා එතකොට මේ අයාලයන් සුනකින් මේ පාලනය කරන්න මීටත් වඩා වේගවත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි නේද කියලා මම එතුමාගෙන් අහන්නේ ඔබතුමා කියපු කාරණේ සත්‍යයක් ඇත්තම මරණ 25ක් කියන්නේ විශාල මරණ ප්‍රමාණයක් ඒත් එකම මෙහි පනතත් ආඥා පනතත් පරණ එකක් පළාත් පාලන ආයතන සතු තමයි බලයේ තියෙන්නේ ඉතින් වර්තමානයේදී මේක අපි දැනුවත් කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරනවා තවත් විධිමත් කරන්න අවශ්‍යයි අපි පිළිගන්නවා ඒ වෙනුවෙන් සෞඛ්‍ය මන්ත්‍රී අවධානය යොමු කරලා තිබෙනවා සහ විශේෂයෙන්ම අපිට මේක තුරන් කලහයක් ගත හැකි රෝගයක් ඒ නිසා අපි ඉල්ලුම් කරන්නේ ඇත්තරම මේ තමුන්ගේ එන්නත් කරනේට මේ සතුන් ලක් කරන්න කියන කාරණයක් ඒ වගේම අනිකුත් මේ සතුන් පිළිබඳව පුළුවන් නම් පළාත් පාලන ආයතන හරහා අදාළ ක්‍රමවේද සකස් කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා ඔබතුමා කියපු කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කළ කටයුතු කරනවා ගරු කතානායකතුමනි මේ සුරතල් සතුන් බොහෝ විට හදනවාද ගෙවල් වල ඇති කරනවා මේ සතුන් ඉතාමත් ශක්තිමත් භාවයෙන් වැඩි ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් වැඩි සතුන් ඇති කරනවා ගොඩක් වෙලාවට රෝහල් වලට ගියාම රෝහල් වල ප්‍රතිකාර ගන්න ගෙදර ගෘහ මූලික ප්‍රතිකාර ගන්න ගෙදර බල්ලාගේ පහර දීම නිසා ගෙදර ගෘහ මූලිකාව ඒ විදිහට පහර කරන නිසා මේනවා එතකොට අද ගෙදරට හදපු ගෙදර ඉන්න බල්ලා හදන ගෙදර ගෙහිමියාට ඇතුල් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා ඒ වගේම රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලයිට් බිල සඳහා එහෙම නැත්නම් ලියුම් බෙදන කෙනාට රජයේ නිලධාරියෙකුට ගෙදරට යන්න විදියක් නැහැ මේ බල්ලෝ ඉතාමත් පවුරු මේ ඉතාමත් රුද්‍ර සහිත ඒ වගේම ශක්තිමත් සතුන් මිනිසුන්ට පහර දෙනවා එතකොට මේ සම්බන්ධයෙන් නීතියට ගියත් නීතියෙන් එයාට යමක්කමක් තියෙන අය නීතියත් ඒ විදිහට ක්‍රියාත්මක නැහැ මිනිස්සු අසරණ වෙනවා ඉතාමත් සමාජයේ තියෙන ප්‍රශ්නේ තමයි මේ බල්ලන්ගේ තියෙන තත්ත්වය නිසා ලොකු පීඩාකාරී තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා ගරු ඇමතුමා මේ වගේ අපිට පාලනය කරන්න බැරි සුනකින් ගෘහාසිත ඇති කිරීම නිසා ඇතිවෙනා වූ මේ සමාජ ප්‍රශ්නෙට ඔබතුමා මොනවා හරි ජනතා පැත්තෙන් ඉඳලා විසඳුමක් දෙනවද මොකද ගෘහ මූලිකව පාලනය කරන්න බැරි සතුන් තමයි යොවුන්නද ගෘහයන් වල ඇති කරලා තියෙන්නේ प्रचलित कारण सह सत्व हिंसने विशाल कति कावता मे सत् आदर अति विशाल लंका जीवत्न उत्साह
දෙවෙනි වටය ඉන්න පොඩ්ඩක් මේ